ආයිපෝ වන්නාතරන දුවේ පුතේ නිවැරදි මාත සාක්ෂතාවයකින්යුත් සාර්ථක ගමනකට යුමීඩිය YouTube නාලිකාවට ඔබ සිරු දෙනා ඉතා ආතරෙන් පිළිගන්නවා. අත අපි යුමීඩිය YouTube නාලිකාවස්සේ උසස් පෙළ සංවේදනය හා මාත්‍යදනී විෂයමාලාවේ නිර්මාණාත්මක සංවේදනය යන මාතෘකාව යටතේ පවතින සන්දේශයක් නිර්මාණශීලීව ගොඩනැගීමට ජනශ්‍රුතිය හා ජනකලා භාවිත කළ හැකි ආකාරය පිළිබඳව නිවැරදිව හඳුනා ගනිමු. ඒ අනුව ප්‍රථමයෙන්ම ජනශ්‍රුතිය කුමක්දයි හඳුනා ගැනීම වැදගත්. ජනශ්‍රුතිය කියලා කියන්නේ මුඛ පරම්පරාගතව කලක් තිස්සේ පැවතෙන සාම්ප්‍රදායික ඥාන දායාදයක්. ජනශ්‍රුතිය පිළිබඳ නිර්වචන කිහිපයක් පිළිබඳ අපි අවධානය යොමු කරමු. ඒ අනුව මහාචාර්ය නන්දසෙන් රත්නපාලයන් සිය ජනශ්‍රුති විද්‍යාව නම් ග්‍රන්ථයේහි ජනශ්‍රුතිය යනු ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායන් ව්‍යාප්ත වූ ඥාන සම්භාරයක් ලෙස හඳුන්වනවා. මෙතුමාට අනුව ජනශ්‍රුතිය පවතින්නේ අකුරු ලියන්නට කියන්න නොදත් ප්‍රාථමික සමූහ හෝ සමාජ අතර පමණක් නෙමෙයි. නූතන සමාජ තුළද මෙම ජනශ්‍රුතිය පවතිනවා. ඒ වගේම මෙම ජනශ්‍රුතිය මුඛ පරම්පරාගතව සම්ප්‍රදායන් ව්‍යාප්ත වන ඥාන සම්භාරයක් බවට නන්දසේන් රත්නපාලයන් හඳුන්වා දෙනවා. සිරි ලියනගේ මහතාගේ ජනශ්‍රුති ශබ්දකෝෂය තුළින් ජනශ්‍රුතිය මෙසේ අර්ථ ගැන්වෙනවා. ජනශ්‍රුති යන පදයෙන් අදහස් කෙරෙන්නේ කිසියම් ජන කොට්ටාසයක් අතර මුඛ පරම්පරාගතව එන ව්‍යවහාර සමුච්චයයි. ජනකතා, ජනකවි, ජනකියමන්ද හැඳින්වෙන්නේ ජනශ්‍රුති යන නාමයෙන්. මෙය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ෆෝක්ලෝ යනුවෙන්. එවගේම මෙම ජනශ්‍රුතිය හදාරණ විද්‍යාව පිළිබඳ, ජනශ්‍රුති විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුරන්ද මහේන්ද්‍රයන් සිය සංවේදන ශබ්දාකරයේ දක්වන්නේ මෙවන් වූ අදහසක්. ජන සමාජවල ප්‍රාථමික අවශ්‍යතා සපුරාලනු සඳහා බිහි වූ ජනකතා, ජනකවි, ජනක්‍රීඩා, ජන ඇතහිලි, ජන විශ්වාස, ජන ප්‍රවාද, පුරාණෝක්ති යනාදිය අධ්‍යයනය කිරීම සඳහා වෙන් වූ විෂය මෙනමින් හැඳින්වේ. මේ අනුව ජනශ්‍රුතියේ පවතින බොහෝ ලක්ෂණ මෙම සියලු නිර්වචනයන් ඔස්සේ හඳුනාගත හැකි. අපි දැන් ජනශ්‍රුතියේ පවතින ලක්ෂණ විමසා බලමු. ජනශ්‍රුතියේ පවතින ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මුඛ පරම්පරානුගතව කලක් තිස්සේ පැවතීමයි. නමුත් මුඛ පරම්පරාගතව පැවතීම පමණක් නිසාම ජනශ්‍රුතියක් බවට පත්වන්නේ නැහැ. මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස සාමූහික විඥානය තුළින් බිහිවීම හඳුනාගත හැකි. සාමූහික විඥානය කියන්නේ සමූහයක් අතර පවතින එකඟ බව හෙවත් ඔවුන් අතර පිළිගැනීමට ලක් වූ දැනුම් සමූහයක්. ජනශ්‍රුතියක් බවට පත්වීමට මෙම සාමූහික විඥානය ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ජනශ්‍රුතියේ පවතින තවත් ලක්ෂණයක් වන්නේ මෙය ජන උරුමයක් වීමයි. ඒ වගේම ජනකතා, ජනකවි, ජන ආගම් ආදී විවිධ අංග තුළ මෙම ජනශ්‍රුතිය ගබඩා වී තිබීමත් මෙහි පවතින තවත් ලක්ෂණයක්. අදාළ සමාජයේ හෝ සංස්කෘතිය අනුව මෙම ජනශ්‍රුතිය වෙනස් වීමත් මෙහි පවතින තවත් ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකි. ජනශ්‍රුතිය හා ජනකලා අතර පවතින වෙනස පිළිබඳ දැන් අපි අවධානය යොමු කරමු. ජනශ්‍රුතිය කියලා කියන්නේ කිසියම් ජන කොට්ටාශයක් අතර මුඛ පරම්පරාගත වෙන ව්‍යවහාර සමුච්චයක්. ජනශ්‍රුතිය පොදු ජනතාවගේ ව්‍යවහාරයක් ලෙසත් හඳුනාගත හැකි. මේ සඳහා නිදසුන් වන්නේ ජනකතා, ජනකවි, ජනකියමන් යන අදියයි. නමුත් ජනකලාවක් කියලා කියන්නේ ජනයා අතර පිළිගැනීමට ලක්වෙමින් පරපුරෙන් පරපුරට ගමන් කරන කලා මාධ්‍යයක්. මේ සඳහා නිදසුන් වන්නේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව, මූර්ති කලාව, බීරළු කලාව, පැදුරු විවීම් කලාව, කැටයම් කලාව, බලි ශාන්තිකර්ම කලාවන් යන කලා වනුයි. ජනශ්‍රුතිය හා ජනකලාව සංස්කෘතියට සම්බන්ධ වන ආකාරය අපි දැන් විමසා බලමු. සංස්කෘතිය භෞතික හා අභෞතික ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. භෞතික සංස්කෘතියට
ස්පර්ශ සංස්කෘතියත් අභෞතික සංස්කෘතියට අස්පර්ශ සංස්කෘතියත් අයත් වෙනවා. ආකල්ප සිරිත් විරිත් ඇවතුම් පැවතුම් විශ්වාස ඇදහිලි තාක්ෂණය කලාව සාහිත්‍ය යනාදී සියලු දේ අයත් වන්නේ මෙම අස්පර්ශ සංස්කෘතියටයි. ජන ශ්‍රුති හා ජන කලා අයත් වන්නේ මෙම අභෞතික හෙවත් අස්පර්ශ සංස්කෘතියට බව මේ අනුව දැක්විය හැකියි. UNESCO සංස්කෘතික ප්‍රඥප්තිය අනුව අස්පර්ශ සංස්කෘතිය මෙසේ හඳුන්වා දෙනවා. පුද්ගලයෙක් සමූහයක් හෝ සමාජයක් විසින් සිය සංස්කෘතික උරුමේ කොටසක් ලෙස පවත්වාගෙන යනු ලබන භාවිත නිරූපණ කුසලතා හා ප්‍රකාශන අස්පර්ශ සංස්කෘතියයි. 1972 දී UNESCO ආයතනය අස්පර්ශ කලා උරුම හා ජන කලා සංරක්ෂණයට ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කළා. 2011 වන විට රාජ්‍ය 153ක සංරක්ෂණය කළ යුතු උරුම 911ක් හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීමට බොහොම සමත් වුණා. මෙය අපට වැදගත් වෙන්නේ 2018 වර්ෂයේදී අම්බලන්ගොඩ නූල් රූකඩ කලාව ශ්‍රී ලංකාවේ මුල් වරට සංරක්ෂිත අස්පර්ශ උරුමයක් ලෙස UNESCO නියෝජන ලයිස්තුවට ඇතුළත් වීමත් සමග. අපි දැන් නිර්මාණාත්මක සංවේදන කාර්යයේදී ජන ශ්‍රුති හා ජන කලා භාවිතයේ වාසි පිළිබඳ අවධානය යොමු කරමු. නිර්මාණාත්මක සංවේදනයේ සඳහා ජන ශ්‍රුතිය හා ජන කලා නිරන්තරයෙන් භාවිතාවට ගන්නවා. මෙහි පවතින වාසි සහගත තත්වයන් වන්නේ ජන විඥාණයට සමීප වීම නිසා ඵලදායි සංවේදනයකට මෙය හේතු වෙනවා. ඒ වගේම ග්‍රාහකයන් ආකර්ෂණය කර ගැනීමටත් ඔවුන්ගේ ආකර්ෂණය වර්ධනය කර ගැනීමටත් නිර්මාණ කාර්යයන් තුළදී ජන ශ්‍රුති හා ජන කලා යොදා ගැනීම වැදගත්. ඉදිරිපත් කරන සංකේත පහසුවෙන් ග්‍රාහකයාට ග්‍රහණය කර ගැනීමට හැකිවීම නිසා ජන ශ්‍රුති හා ජන කලා යොදා ගනිමින් නිර්මාණය කරන මාධ්‍ය නිර්මාණයන් බොහෝ ඉක්මනින් ජනප්‍රියතාවයට පත් වෙනවා. ඒ වගේම ග්‍රාහකයන් තුළ නිර්මාණය කෙරෙහි ගොඩනැගෙන විශ්වසනීයත්වයක් ඉතා ප්‍රබලයි. සමාජ අත්දැකීම් නිර්මාණශීලීව යොදා ගැනීමට ජන ශ්‍රුති හා ජන කලා උස්සේ ලබාගත් මූලාශ්‍ර අපට උපකාරී වෙනවා. නූතනය වන විට මාධ්‍ය සංදේශයන් තුළ මෙම ජන ශ්‍රුති හා ජන කලා ඉතා ප්‍රබල ලෙස යොදා ගන්නා අවස්ථා රසක් දැක්ගත හැකි. ජන ශ්‍රුතිය හා ජන කලාවන් මාධ්‍ය නිර්මාණ සඳහා යොදා ගන්නා ආකාරය අපි නිදසුන් කීපයක් උස්සේ වටහා ගනිමු. කෝලම් සම්ප්‍රදායේ සංස්කෘතික මූලයන් යොදා ගනිමින් නව නිර්මාණ බිහිවීම අදටත් දැක්ගත හැකියි. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ රොට්නි වර්ණකුල මහතා ගායනා කරන නොන්චි කෝලම යන ගීතයයි. ඒ වගේම වර්තමාන සමාජ අත්දැකීම් නිර්මාණශීලීව යොදා ගැනීමේදී ඒ සඳහා සාම්ප්‍රදායික වෙස්මුණු භාවිත කරන අවස්ථා අපට දැක්ගත හැකියි. බොහෝ සිනමා නිර්මාණවල, ටෙලි නාට්‍ය නිර්මාණවල අදාළ අවස්ථා උද්දීපනය කිරීමට මෙම සාම්ප්‍රදායික වෙස්මුණු භාවිත කරන ආකාරය අපට දැක්ගත හැකි වෙනවා. සිනමාව සඳහා මේ ජන ශ්‍රුතිය හා ජන කලාවන් යොදාගත් අවස්ථා රැසක් දැකගත හැකි. ඒ සඳහා නිදසුනක් වන්නේ එකගේ සොකර යන චිත්‍රපටය. මෙම චිත්‍රපටය සොකරි නාටකයේ මූලාශ්‍ර කරගනිමින් නිර්මාණය වූවා. අපගේ ජන විශ්වාසයක් වන කල් කුමාරයා ආශ්‍රයෙන් නිර්මාණය වූ ගර් සරප චිත්‍රපටයක් මෑත කාලීනව ඉතා ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ඒ වගේම ප්‍රහසන චිත්‍රපට ගණයට අයත් වන ගින්තරී සහ බහුභූත යන චිත්‍රපටත් ජන ශ්‍රුතියේ ජනකතා තුළ පවතින මූලාශ්‍ර මුල් කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපට ලෙස හඳුනාගත හැකි. අපරටතුර පමණක් නෙවෙයි, ලොව බොහෝ ජනප්‍රිය සිනමා නිර්මාණ සඳහා ඔවුන්ගේ ජනශ්‍රුති සහ ජන කලාවන් යොදාගත් අවස්ථා මෙම නිදසුන් ඔස්සේ අපට වටහා ගැනීමට හැකියාව ලැබෙනවා. ජන කවි නාගමාලාව හා බදන් ඇසුරින් නිර්මාණය වූ ගීත බොහොමයක් අප රටේ ගීත සාහිත්‍ය තුළ, ගීත කලාව තුළ දක්නට ලැබෙනවා. ඒ සඳහා අපි නිදසුනක් ගැන බලමු.
අමරදේව මහතා ගයන දස් කොන්සකි සඳ ඉක්මන් ගමනින් යන ගීතයක්, කරුණාරත්න දියුල්ගනේ මහතා විසින් ගයන සක්මන් මළුව පාළුයි දේවී යන ගීතයක් ඉතාමත් ජනප්‍රිය ජනකවියක් ලෙසේ නිර්මාණය වී තිබෙනවා. ඒ ජනකවිය වන්නේ සක්මන් කරන මළුවේදී බැඳිහාද සිත් සන්තොසින් දුන් මුව මීබීවාද, ඉක්මන් ගමන් හිමියනි නුඹ යනවාද, දස්කොන් මගේ නමට නුඹ දිවි දෙනවාද යන ජනකවියයි. තවත් නිදසුනක් ලෙස වික්ටර් රත්නායක මහතා විසින් ගයන ආතරේ උල්පත වූ අම්මා යන ගීතය හඳුනා දෙන්න පුළුවන්. එම ගීතේ සඳ දියකොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුවතුවා යන කොටස නිර්මාණය කර ඇත්තේ නැලවිලි ගී තනුවට අනුව. මේ සියලු කාරණා අනුව අපට පෙනී යන්නේ ජන ශෘතිය හා ජන කලා මූලාශ කරගනිමින් වාද්‍ය නිර්මාණ බිහිවන බවයි. චිත්‍රපට ගීත නිර්මාණ පමණක් නෙවෙයි, වෙළෙන්දැන්වීම්, ටෙලි නාට්‍ය, සාහිත්‍ය නිර්මාණ මේ සියලු නිර්මාණයන් සඳහා ජන ශෘතිය හා ජන කලාවන් මූලාශ වී තිබෙනවා. අද අපි යුමීඩියා YouTube නාලිකාව ඔස්සේ කතා බහ කළේ ජන ශෘතිය ගැන. ජන ශෘතිය වර්තමාන මාධ්‍ය තුළදී යොදා ගන්නා ආකාරය, මාධ්‍ය නිර්මාණ තුළදී යොදා ගන්නා ආකාරය අපි නිදසුන් සහිතව අද කතා කළා. යුමීඩියා YouTube නාලිකාව subscribe කරන්නත්, like කරන්නත්, ආලගේ වටිනා comments දාන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මෙවන් වූ පාඩමකින් නැවතත් හමු වෙමු. ඔබ සියලු දෙනාට සුබ දවසක්. I won.